ඔබ එක්වන්නේ ස්වාධීන රූපවාහිනී මධ්‍යන 12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමකෙන්. මම අශින්ක දුනුතිලක. මම දිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. උතුරේ සංවර්ධනය ගැන අගමැති කීදේ. නොතිබුණු සංවර්ධනයක් යාපනයේ යළිත් ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම මේක ඉදිරියට ගෙනියන්න අපිට සංහිඳියාව ශක්තිමත් කරන්නත් තහවුරු කරන්නත් අවස්ථාව ලැබිලා තියෙනවා. සුව මෙහෙයකදී දෙදෙනෙකු ජීවිතක්ෂයට. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ඇමරිකන් තානාපතිනියගේ ඇගයුමට. ඇමරිකා ජනාධිපති ඇෆ්ගන් සාම සාකච්ඡා අවලංගු කරයි. අධ්‍යාත්මික බලයෙන් ලෙඩ රෝග සුව කරන බව කියන වැඩසටහනකදී පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව 18 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. අනුරාධපුර හොරවපතන මධ්‍ය මහාවිද්‍යාල ක්‍රීඩාංගණයේ පැවති ලෙඩ සුව කරන බව කියන වැඩසටහනකදී මෙම පුද්ගලින් ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ. මේ සඳහා පුද්ගලින් 20,000කට අධික පිරිසක් සහභාගී වී ඇති අතර වැඩසටහන අතරතුරදී අසාධ්‍ය තත්ත්වයට පත් වූ රෝගීන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ඔවුන් රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූයේ කළුතර සහ ගාල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්. අසාධ්‍ය වූ තවත් 18 දෙනෙකු හොරවපතන සහ අනුරාධපුර රෝහල් වලට ඇතුළත් කර තිබෙනවා. බුද්ධ ශාසනය විකුණන් කන පුද්ගලයන් සහ එය සුරක්ෂිත කිරීම සඳහා කටයුතු කරන පුද්ගලයන් කවුරුන්ද යන්න ජනතාව නිවැරදිව තේරුම් ගත යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පුත්තලම ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. පුත්තලම දිල්ලඩිය ශ්‍රී මුරුගන් කෝවිලේ ඉදිකෙරෙන දහම්පාසල් ගොඩනැගිල්ල සඳහා මුල්කල තැබීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සිසු දහම් සෙවණ වැඩසටහන යටතේයි මේ ක්‍රියාත්මක කෙරුණේ. මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 40ක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හෙක්ටර් අප්පුහාමි, පාලි තුරංගි බණ්ඩාර යන මහත්වරුන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. තොරතුරු හුවමාරු කරගන්නා ආකාරය වෙනස් කිරීම සඳහා ඩිජිටල් යුගයේ භාවිතා වන විදෙස් ප්‍රතිපත්ති බොහෝ සෙයින් ප්‍රජාතන්ත්‍රවාදී වී ඇති බව ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඇමරිකා තානාපතිනි ඇලයිනා බීල් ටෙප්ලිට්ස් මහත්මිය පවසනවා. 2019 වසර සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යන අංශයේ ජාත්‍යන්තර සමදතා පිළිබඳ පාඨමාලා ආරම්භ කිරීමේ උත්සවයට සහභාගී වෙමින් ඇය මේ බව සඳහන් කළා. In the digital age, we can no longer rely exclusively on traditional government-to-government interaction. There's too much information and too many people having a stake in what the information becomes, what that information becomes in terms of policy, treaty, understandings, and collaboration. The art of diplomacy has expanded. It has become more accessible and responsive to individuals, and as a result requires more diligence to manage. As well as I, economic policy in Sri Lanka and elsewhere has been the subject of much debate and discussion, so much so, frankly, that it's hard to keep up with the issues or to counter the misinformation and disinformation. And we have to be able to take complex issues and make them simple. Specialized diplomacy helps us to do this. So changing the way we communicate is essential in the digital age as foreign policy has become much more democratic. And we have to be ever on guard for misinformation and disinformation masquerading as fact. We have to work constantly to dispel it quickly with clear statements and explanations to avoid misunderstandings and mistakes. රට නැවතත් ඒකාධිපතියකු යටතට පත්කිරීමට රාජපක්ෂවරුන් උත්සාහ කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. කමුරුපිටිය මිරිස්සත ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ඔහු මේ බව කියා සිටියේ. පොදු අපේක්ෂක හැටියට නම් කරගත්ත මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ඉෂ්ට කරන්න බැරි වුණු ඒ බලාපොරොත්තු යලි ඉෂ්ට කරගන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා. හැබැයි ඒ ඒකාධිපතියෙක්ගෙන් නෙමෙයි. එනිසා ඒකාධිපතියෙක්ගේ වියරු කතාවකට තවදුරටත් අපේ රටේ සමාජය තුළ මං හිතන්නේ ඉඩක් තියෙනවා. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා වේදිකාවට නැගලා කියනවා ගෝඨාභය මටත් වඩා නැති බලය හදාගනී කියලා. ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් කියනෝ නම් තියෙන බලතල වැඩක් නැහැ මට, මං බලතල හදාගෙන වැඩ කරන්නම් කියලා. එතකොට එතන නීතියේ ආධිපත්‍ය නෙමෙයි තියෙන්නේ, ඒකාධිපතිත්වය. රාජපක්ෂ මහත්තයා මේ හදන්නේ ඒගොල්ලොන්ගේ දේශපාලනින් රට හදන්න නෙමෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හොදලා අරගෙන රාජපක්ෂවරුන්ගේ පක්ෂයක් හදාගන්න. ඒකට තමයි මේ ජනාධිපතිවරණය ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. මේ රට ජනතාවයකට වන්දි ගෙවන්න ඕනේ.
පහළ යාන්ුවේ ජලාශය ඉදිකිරීමේදී ඉඩම් අහිමි වූ ජනතාවට වන්දිගෙවීම් අඛණ්ඩව සිදුවනවා. එය මේ වන විට අවසන් අදියරට පැමිණ බවයි ව්‍යාපෘතිභාර නිලධාරීන් පවසන්නේ. යාන්ුවේ ජලාශය මෙරට ඉදි වූ සිව්වන විශාලතම ජලාශය ලෙසයි සැලකෙන්නේ. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී අවතැන් වූ පවුල් සඳහා වන්දි මුදල් ලබාදීමට රජය කටයුතු සම්පාදනය කළා. එය අදියර කිහිපයක් ඔස්සේ ක්‍රියාවට නැඟුණු අතර මෙවන විට පවුල් 747ක් සඳහා වන්දි වශයෙන් රුපියල් 80,62,20,267ක මුදලක් ගෙවා තිබෙනවා. තවත් පවුල් 248ක් සඳහා වන්දි ලබා දීමට නියමිත අතර ඒ සඳහා අවශ්‍ය කටයුතු මෙවන විටත් සම්පාදනය කර අවසන්. වන්දි මුදල් ලබා දීම කඩිනමින් අවසන් කිරීම රජයේ අරමුණ බවයි යාන්ුවේ ව්‍යාපෘතිභාර නිලධාරීන් පවසන්නේ. කුලී පදනම මත ලබාගත් වාහන සඳහා ව්‍යාජ ලිපිලේඛන සකස් කර විකිණීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාලබේ ප්‍රදේශයේ කුලී පදනම මත වාහන ලබා දෙන ස්ථානයක තිබූ මෝටර් රථ දෙකක් අස්ථානගත වූ බවට ලද තොරතුරකට අනුවයි මෙම ජාවාරම හෙලිකරගෙන ඇත්තේ. ජාවාරම්කරු එක් මෝටර් රථයක් මීට දින කිහිපයකට පෙර රත්නපුර ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා තිබෙනවා. වැඩිදුර කළ විමර්ශනවලදී දීර්ඝ කාලයක සිට ඔහු මෙම ජාවාරමේ නිරතව ඇති බවට සොයා ගැනුණා. මෙම ස්ථානයෙන් විකුණන ලද වාහන පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති W.P. වීරසිංහ මහතා සඳහන් කළේ. නොච්චියාගම ඊටිකුලම ප්‍රදේශයේදී වන අලියෙකු පහර දෙමින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. නිවස අසලට පැමිණි වනාලියා පහර හැරීමට කළ උත්සාහයකදී මෙම පහර දීම සිදු කර ඇත්තේ. වනාලියාගේ පහර දීමෙන් තුවාල ලැබූ ඔහුව ගම්වාසීන් එකතු වී නොච්චියාගම රෝහල්ට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා ඊටිකුළුවන ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි අයෙක්. නොච්චියාගම ප්‍රදේශයේදී වන අලි පහර දීමෙන් පසුගිය මාස 3ක කාලය තුළ පුද්ගලයන් 5 දෙනෙකු මිය ගොස් ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. උතුරු පළාත සංවර්ධනය කිරීම තුළින් සාමය හා සංහිඳියාව ඇති කිරීමට හැකියු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. යාපනයේ පැවති එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයට එක්වෙමනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ. අයිබුවන් ශ්‍රී ලංකාව ව්‍යවසායක පාරාදීසයක් බවට පත්කිරීමට ව්‍යවසායකින් දසලක්ෂයක් බිහි කිරීමේ ජාතිකාරමුඩෙන් ක්‍රියාත්මක වන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන මාලාවේ තුන්වන ප්‍රදර්ශනය යාපනයේ නගරයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන් එවැගේම මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමන් එවැගේම උතුරු පළාත නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ වුණා. විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ උතුරු පළාතට පමණක් සුවිශේෂී වූ කර්මාන්ත එවැගේම ස්වයං රැකියාවන් සඳහා ඔවුන්ගේ ව්‍යාපාර සවිබල ගැන්වීම සඳහා ණය ලබා දීමේ වැඩසටහනකුත් මෙම ප්‍රදර්ශන භූමියේ ක්‍රියාත්මක වනවා. එවැගේම අධ්‍යාපන කලාපය, හරිත කලාපය, මාධ්‍ය කලාපය ලෙස කලාපයන් රැසක් මෙම ප්‍රදර්ශන භූමියේ සංවිධානය කර තිබෙනවා. නව ව්‍යවසායකින් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණින් ක්‍රියාත්මක එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ. එය අද සිට ලබන 10 වනදා දක්වා පෙරවරු 9 සිට රාත්‍රී 12 මහජනතාවට විවෘතව පවතිනවා. කාර්මික, කෘෂිකාර්මික, දිහවර හා සංචාරක ක්ෂේත්‍රයන්හි නව ව්‍යාපාර ඇරඹීමට අපේක්ෂා කරන පුද්ගලින්ට මෙහිදී පොලිස් සහන ණය ලබා ගත හැකි. යාපනය දිස්ත්‍රික්කයේ ආවේනික කර්මාන්ත නගා සිටවීමද මෙහි අරමුණක්. ඒ වෙනුවෙන් විශේෂ ජංගම සේවාවක්ද පැවැත්වෙනවා. ස්වයන් රැකියාවල සිට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දක්වා ණය ලබා ගැනීම පිළිබඳ උපදෙස් හා මඟ පෙන්වීමද සිදු කෙරෙනවා. යාපනයේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය ආරම්භ කරන අවස්ථාවේදී සංකේතව ණය ප්‍රදානය කිරීම කරා. දැන් 53,000කට වැඩි ප්‍රමාණයකට ණය ලැබිලා තියෙනවා රුපියල් මිලියන 90,000ක්. මේ රටේ ව්‍යවසායකත්වය ශක්තිමත් කරන්නට මුදල් ඇමති මංගල සමරවීර මහතුමත් ඒ අමාත්‍යාංශය අරගෙන තියෙන ඉතා වැදගත් පියවරක් හැටියට මම කියන්න පුළුවන්. 1983 යුද්ධෙන් පස්සේ 1,06,007ක් යාපනයෙන් පිට වෙලා ගියා, පිටරට ගියා, මුදල් පිටට ගියා, මේ ආර්ථිකය විනාශ වුණා.
ඒ නිසා තමයි 2015 අපි මේ සංවර්ධනය අරගෙන යාපනයට සංවර්ධනය ගෙනාවේ. අපි ආරම්භ කරපු ව්‍යාපාර නිසා මේ අවස්ථාවේදී යාපනයේ කොන්ත්‍රාත් කරුවන්ට මේ වැඩ ලැබුණේ පිටින් අයට නෙමෙයි. ඒ මුදල් යාපනයේම තිබුණා. ගම්පෙරළියෙන්, රන්මාවත් වලින්, ළඟම පෑසල් හොඳව පාසල් වලින් ඉදිකිරීමේ ව්‍යාපාරයේ යාපනයේ ආගියත්ට ආවා. යාපනයේ දියුණු වුණා, වෙළඳාම දියුණු වුණා. අපි වරායවල් ඇති කරා, අනෙක් ගොඩනැගිලි ඇති කරා, විශාල දියුණුවක් මෙහි ඇති කරා. මෙතන තියෙන රැකියාව වැඩි වුණා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාවගේ ණය දෙන ක්‍රම නිසා ණය මුදල් ලැබුණා. මේ දියුණුව තමයි අපි ඉදිරියට ගෙනියන්න ඕනේ. කෙටි කාලින රැකියාව බිහි කරන්නට කියලා අපි පලාලි ගුවන්තොටුපළ විවුර්ත කරනවා. පළමුවෙන් ඉන්දියාවට, ඊට පස්සේ කලාපිය අහස යානාවලට එන්න. ඒකෙන් සංචාරක ව්‍යාපාරයේ දියුණු වෙනවා. සංචාරක ව්‍යාපාරයෙන් බොහෝ දෙනට අලුත් ආදායම් මාර්ග හම්බෙනවා. එහෙනම් නොතිබුණු සංවර්ධනයක් යාපනයේ යලිත් ආරම්භ කළා තියෙනවා. ඒ වගේම මේක ඉදිරියට ගෙනියන්න අපිට සංහිඳියාව ශක්තිමත් කරන්නත්, තහවුරු කරන්නත් අවස්ථාව ලැබිලා තියෙනවා. යාපනයේ දූදරුවන්ට අනෙකුත් දරුවන් සමග ඉදිරියට යන්න පුළුවන් ආකාරයට අලුත් නව යුගයක් අවශ්‍යයි. විශේෂයෙන්ම 2015 පස්සේ අපරාජයේ ප්‍රජාතන්ත්‍රවාදය, ඒ වගේම සංහිඳියාව සහ සංවර්ධනයේ කියන ප්‍රධාන කුළුණු තුන උඩ රට සංවර්ධනය කරා. ඒ සංවර්ධනය ඇති කිරීමේදී යලිවතාවක් යාපනයට විතරක් නෙමෙයි, මේ රටේ සියලුම ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය අපි ලබා දීලා තියෙනවා. අද නිදහසේ හිතන්නට, කියන්නට, ලියන්නට පුළුවන් වාතාවරණයක් ඇති කරලා තියෙනවා. ඇත්තෙම මම සන්තෝෂයි කියන්න, අගමැතිතුමාගේ මැදිහත් වීම යටතේ අපිට පුළුවන් වුණා මේ අතුරුදහන් වෙච්ච අයටත්, විශේෂයෙන් මේ මරණ සහතික නැති නමුත් සර්ටිෆිකේට් ඔෆ් ඇබ්සන්ස් කියන ඒ වාර්තාව තියෙන සියලු දෙනාට රුපියල් 6000 බැගින් ගෙවීම අපි මහා භාණ්ඩාගාරයේ ඉතා ඉක්මනින් ආරම්භ කරනවා. ඒක උතුරේ යුද්ධෙන් අතුරුදහන් වුවන්ට විතරක් නෙමෙයි, අත වශයෙන්ම යුද්ධයේ කාලේ හමුදාවේ කවුරුවත් අතුරුදහන් වුණා නම් ඒ අයටත්, ඒ වගේම පසුගිය කාලවල දකුණේ වෙච්ච සිද්ධීන් වලදී අතුරුදහන් වුවන්ටත් අපි ලබා දෙන්නට තීන්දුව කරනවා. රෙපරේෂන්ස් යුනිට් ඒ ආයතනයේ දැන් අපි සූදානම් කළා, පාර්ලිමේන්තුවේ නීතිගත කළා තියෙනවා. ශ්‍රී ලංකාව සුබාදහමේ අපූරු දායද රැසකින් හිබි සුන්දර දෙවයිනක් වන නිසාම ලෝකයේ අවධානය වැඩි වශයෙන් යොමුව තිබෙනවා. වැඩි ප්‍රසිද්ධියක් නොමැති වුවද සුබාදහමේ බොහෝ අපූරු දායද දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ දැකගත හැකි. ඇවිල්ලා බල්ල නරඹලා මේක විනාශ නොකර හොඳට ආරක්ෂා කරගෙන බල්ල යන්න කියන එක තමයි කියන්නේ. සංවේදී පරිසර පද්ධතියක් හින්දා චූටි වෙනස්කමක් කරත් ඒක ලොකුවට බලපෑමක් ඇති වෙනවා. මේ කියන සත්වයින්ට, ශාක විශේෂ වලට පරිසරය නරඹන්න, ඒත් එක්ක මේක ආරක්ෂා කරන එක අපේ වගකීමක්. ඉතා මනස්කාන්ත පරිසරයක පිහිටි බලංගොඩ තංජන් තැන්න ප්‍රදේශයේ පිහිටි කූරගල රක්ෂිතය මෙම අපූරු දායාදයන් රැසකින් හෙබි පරිසරයක් වෙනවා. ස්වභාවික හුණුගල් පොකුණ මෙම දායාදයන් අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා. විශාල කුඹුක් ගසක් යට හුණුගල් පොකුණු 51කින් මෙය සමන්විත වනවා. එමෙන්ම තවත් කුඩා හුණුගල් සිය ගණනක් මෙම ස්ථානයේ පිහිටා ඇති අතර එය කිලෝමීටරයක් පමණ දිගට පිහිටා ඇති අයුරු දැකගත හැකි. අඩි 40ක් පමණ උස හුණුගල් ඇල්ල මෙම පරිසරය තවත් හැඩ කරනවා. වර්ෂා කාලයේදී විශාල දිය ධාරාවක් ඇදහැලෙන හුණුගල් ඇල්ල ඉතා මනස්කාන්ත වුවත් හුණුගල් ගුහාව සෑදී ඇත්තේද ඇල්ල අභ්‍යන්තරේ දිගු කාලීනව හුණුගල් එක්වී මෙම ගුහාව සෑදී ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. අපි ඉතින් එන සංචාරකයන් ඉල්ලා සිටින්නේ මේ ස්ථාන නැරඹීම ඉතාමත්ම වටිනවා. නමුත් මේ නැරඹන සංචාරකයන්ට අපි මතක් කරන්නේ ඔබ මේ පරිසරය විනාශ වෙන ආකාරයට ඔබගේ කටයුතු කරන්න එපා. මේ පරිසරයට ආදරය කරන, පරිසර හිත කමියක් හැටියට කටයුතු කරන්න කියලා අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ. අවුරුදු 1000 ගණනක් සැසේ මේ හුණුගල් නිර්මාණය වෙලා බොහොම ලස්සනට පිහිටලා තිබෙනවා. මේක නාන තටාකයක් කරගන්න එපා. මේක සුන්දරත්වයේ පමණක් විඳින්න එන කට්ටියකින් බොහොම කාරුණිකව ඉල්ලනවා. මෙතන පොලිතින් අනම්මනම් දාලා විනාශ කරන්න එපා. පස්
පසුගිය පාලන කාලයේදී ගුරුවරුන් දන ගැස්සූ ආකාරය අද වන විට බොහෝ දෙනෙකුට අමතක වී ඇති බව කැබිනට් නොවන අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පවසනවා. හපුතලේ දෙමළ මහාවිද්‍යාලයේ පැවති ජංගම සේවා වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. අපේ හිටපු ජනාධිපතිතුමත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයත් පෙරපාසල් ගුරුවරියෝ ගෙනල්ලා රාජපක්ෂ මහත්මයා අහනවා පෙරපාසල් ගුරුවරියන්ගෙන් ඕගල්ලන්ට මොනවත් ලැබුණද නෑ නේද? එයාම උත්තරේ දෙනවා. එයාට අමතක වෙලා තියෙනවා එයාගේ කාලේ තමයි පෙරපාසල් ගුරුවරියෝ දන ගස්සෝලා කරේ එයාගේ කාලේ. ඉතින් ඒව අමතක වෙච්ච මිනිස්සු ලැජ්ජ නැතුව පෙරපාසල් ගුරුවරියෝ ගෙනල්ලා ඒගොල්ලන්ගේ දේශපාලන ව්‍යාපාරේ පටන් ගන්නවා. මිනිසුන්ට ඕව අමතක වෙලා නෑ. එහෙනම් අපි තාම පටන් ගත්තේ නෑ. පටන් ගත්තම ඉතින් වෙනස බලා ගන්න පුළුවන් වෙනවා මේ රටේ ජනතාවට. පළත් සභහ සහ පළත් පාලන අමාත්‍යංශයේ රුපියල් ලක්ෂ 422ක වියදමින් හුලන්දා ඔය හරහා නව පාලමක් ඉදිකිරීමට කටයුතු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ඒ ඇතුළු තවත් සංවර්ධන ව්‍යාපෘති රසක් පිළිබඳ තොරතුරු දැන්. මීටර් 26ක් දිග මෙම පාලමේ පළල අඩි 25ක් පමණ වනවා. නව පාලම ඉදිකිරීමත් සමග ප්‍රදේශයේ ගොවි පවුල් 2000කට පමණ සෙත සැලසෙනවා. ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ කොළොන්න ආසන සංවිධායක පී අබේනායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලේ ආසනයේ පළාත් සහ ග්‍රාමීය මාර්ග රුපියල් 1,80,000ක් වැය කරමින් සංවර්ධනය කෙරෙනවා. තලාව, ඉපලෝගම, ගලෙන් බිඳුරු වැව, තිරප්පන යන ප්‍රාදේශීය ලේකම් කොට්ටහසවල පාලම් ඉදිකිරීමද මේ යටතේ සිදු කෙරෙනවා. ගංවතුර සහ වැසිකාලවලදී මාර්ග ජලයෙන් යටවීමත් සමග ජනතාවට දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදු වුණා. ඊට විසඳුම් ලබා දෙමින් මෙම සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කෙරුණේ මිහින්තලේ ආසනයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක නීතිඥ සංජීව සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ටහසේ ඉදිකළ රණවිරු ටියුඩර් කරුණාරත්න මාවත ජනතා අයිතියට පත් කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ සඳහා රුපියල් ලක්ෂ 13කට ආසන්න මුදලක් වැය කර තිබෙනවා. ප්‍රදේශීය පවුල් රැසකට මෙමගින් සෙත සැලසෙනවා. කොන්ක්‍රීට් ගල් අතුර සංවර්ධනය කළ අතුරුගිරිය ශාන්තාලෝක ගම අතුරු මාර්ගය ජනතා අයිතියට පත් කෙරුණා. කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධායක ප්‍රියන්ත පද්මේරිය මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. රුපියල් මිලියනයක වියදමින් මෙම මාර්ගය සංවර්ධනය කෙරුණා. ගම්පෙල්ලේ ජාතික වැඩසටහන මේ රටේ සංවර්ධනයේ විප්ලවීය කේන්ද්‍රස්ථානයක් කිව්වොත් නිවැරදියි. මේ ජාතික වැඩසටහන පෙළ ගැස්සුවේ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් මෙත්තුමා. මේ තුලින් පාසල්වල සනීපාරක්ෂක පහසුකම්, ඒ වගේම මහමාර්ග, පාලම් බෝක් විතරක් නෙමෙයි විශේෂයෙන්ම ප්‍රජාශාලා, ඒ වගේම විහාරස්ථාන මේ සියල්ල අද නවීකරණය කරමින් ඒ වැඩ කටයුතු අවසන් අධීරේ තියෙන්නේ. මේ පාරේ අපිට ඇත්තටම පයින්වත් එන්න බැරි තත්වයක තියුනේ. ලොකු සේවයක් කරේ අගමැතිතුමා විසින් අපිට. ගොඩක් සතුටුයි මේ පාරේ යන්නේ ණයට ගොඩක් පහසුවක් වුණා මේ පාර සකස් කර දීම. මේ වගේ උතුම් කටයුත්තක් කරන මේ ආණ්ඩුවට අපේ මේ ගම්වාසි වෙනුවෙන් මම ඉතාම සුබ ප්‍රාර්ථනා කරනවා. රුපියල් මිලියන 87ක වියදමින් කහටගස්තිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ටහසේ වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කෙරුණා. ඒ අනුව වැව් 48ක් සංවර්ධනය කිරීමට නියමිතයි. වැව හාරා ගැඹුර වැඩි කිරීම, රළපනාව සැකසීම ආදිය මීට ඇතුළත්. දැන් පුවත් කිහිපයක් කෙටියෙන්. ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගමට වසර 40ක් සපිරීම නිමිත්තෙන් සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනයක් පැවැත්වුණා. කටුනායක බෝධිසත්වාරාමයේ විහාරාධිපති පූජ්‍ය අමන්දොළුවේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙනුයි මේ සංවිධාන කර තිබුණේ. ගුවන් සේවා සමාගමේ සභාපති පී.එස්. විතානගේ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියා. කොළඹ ආනන්ද විද්‍යාලය 91 කණ්ඩායම සංවිධාන කළ රණවිරු උපහාර උළෙලක් එම විද්‍යාලයේදී පැවැත්වුණා. ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය රණවිරුවන්ගේ පවුල් සඳහා මෙහිදී උපහාර පිරිනැමුණා. හිටපු යුද හමුදාපති ලුතුනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. පෙරපාසල් ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අමාත්‍ය චන්ද්‍රහනි බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් මුල් ඒරියාව එන්සෙන් බෞද්ධ විද්‍යාලයේදී පැවැත්වුණා. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ජනතා නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. හංවැල්ල ජල්තර 138 සහාධිපත්‍ය කාන්තා සමිතිය සංවිධාන කළ ජංගම සේවා වැඩසටහනක් රාජ්‍ය සේවා නිවාස සංකීර්ණයේදී පැවැත්වුණා. සුවනාරී වෛද්‍ය සායනයක්, දන්ත සායනයක්, ජාතික හැඳුනුම්පත් සහ වැඩිහිටි හැඳුනුම්පත් ලබා දීම ඇතුළු සේවාවන් රැසක් මෙහිදී සිදු කෙරුණා. කොටපොළ ඓතිහාසික ගැටබරුව රජමහා විහාරස්ථානයේ 63 වන ඇසළ මහා පෙරහැර මංගල්‍යය අද ආරම්භ වනවා. මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ආචාර්ය පූජ්‍ය කිරින්දේ ආනන්ද ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් කොටපොළදී පැවැත්වුණා.
පෙරහැර සංවිධාන කටයුතු පිළිබඳ දැනුවත් කිරීමයි මෙහිදී සිදු කෙරුණේ. ලබන 15 වනදා දක්වා පැවැත්වෙන පෙරහැරේ රන්දුලි මහා පෙරහැර ලබන 12 සහ 13 යන දිනවල වීදි සංචාරය කිරීමට නියමිතයි. දැන් ක්‍රීඩා පුවත්. කොළඹ මියුසියස් විද්‍යාලය සහ ගේට්වේ ජාත්‍යන්තර පාසල අතර දෙවන වරට සංවිධානය කළ මාරු මියුසියස් රෝහිණී අලස් අභියෝගතා කුසලාන දැල්පන්දු තරගාවලිය රත්මලාන ගේට්වේ ජාත්‍යන්තර පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. අවුරුදු 25 මාරි මියුසියස් රෝහිණී අලස් අභියෝගතා කුසලාන දැල්පන්දු තරගාවලිය ලකුණු 18-38 ලෙස ජයග්‍රහණය කිරීමට මියුසියස් විද්‍යාලය සමත් වුණා. තරගයේ පළමු අර්ධය නිමාවන විට මියුසියස් විද්‍යාලය ලකුණු 19ක් ලබා සිටියා. එහිදී ගේට්වේ ජාත්‍යන්තර පාසලට ලබාගත හැකි වූයේ ලකුණු 9ක් පමණයි. තරගයේ නිමාවන විට මියුසියස් විද්‍යාලය ලකුණු 38ක් ලබා ගත්තා. එවන විට ගේට්වේ ජාත්‍යන්තර පාසල ලබා සිටියේ ලකුණු 18ක් පමණයි. දක්ෂතම දැල් විදින්නේ ලෙස මියුසියස් විද්‍යාලයේ ඩිල්මි විජයනායක සම්මාන දිනා ගත්තා. දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වූයේ ඔනලි බමරෑන්. මේ අතර අවුරුදු 15 දැල්පන්දු තරගාවලිය ලකුණු 9-7ක් ලෙස ජයග්‍රහණය කළේද කොළඹ මියුසියස් විද්‍යාලය. ස්පාඤ්ඤ පාපැදි සවාරියේ 13 වන අදියර ජයගැනීමට ස්ලෝවැකියාවේ ටජෙඩ් පොගකාර් සමත් වුණා. කිලෝමීටර 166.4කින් යුක්ත එම අදියර නිම කිරීමට ඔහු ගත කළ කාලය පැය 4 විනාඩි 28 තප්පර 26ක්. එහි දෙවන ස්ථානය ස්ලෝවැකියාවේ ප්‍රිමෝස් රොග්ලික් දිනාගත් අතර ප්‍රංශයේ පියරේ ලැටුර් එහි තුන්වන ස්ථානය දිනාගත්තා. මේ වන විට සමස්ත තරගාවලියේ පෙරමුණ ගැනීමට ස්ලෝවැකියාවේ ප්‍රිමෝස් රොග්ලික් සමත්ව සිටිනවා. What a ride! Slovenia, top of the world! ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්. www.ipnnews.lk